බොහොම ස්තුතියි ගරු සභාපතිතුමියනි අපි දන්නවා මේ අපි මේ කාලය තුල විවාදයට ගන්න අයවැය තුල ඇත්තටම පොදු ලක්ෂණයක් තියෙනවා නම් තියෙන්නේ මේ වෙලාවේ ජනතාවගේ ප්‍රශ්න ජනතාවගේ කිසිම ප්‍රශ්නයකට නිසි පිළිතුරක් ලැබෙන්නේ නැති අයවැය යෝජනාවක් යෝජනාවලියක් අපි මේ වෙලාවේ විවාදයට ගන්නෙ. අද ඉතාමත්ම වැදගත් අමාත්‍යංශ කීපයක් වයශීර්ෂයේ අපි කතා කරන මේ මොහොතේ මම කැමති විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අදහස් කිහිපයක් මේ විවාදයට එකතු කරන්න. අද ආහාර සුරක්ෂිතතාවය කියන එක බරපතල අර්බුදයක් බවට මේ රටේ පත් වෙලා තියෙනවා. නමුත් මෙම අමාත්‍යංශයට මේ අමාත්‍යංශයේ එක විෂයක් පමණයි ආහාර සුරක්ෂිතතාවය. නමුත් මේ මුළු අමාත්‍යංශයටම අයවැයෙන් වෙන් වෙලා තියෙන මුළු අයවැයෙන්ම 0.17% ප්‍රතිශතයක් තමයි වෙන් වෙලා තියෙන්නේ. ආහාර අනාරක්ෂිතතාවය මගහැරීමට එක කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව මම හිතන්නේ ඉතාමත්ම පැහැදිලියි. දැන් මේ අයවැය තුළ ඇත්ත වශයෙන්ම නිශ්චිත වශයෙන් ආහාර සුරක්ෂිතතාවය දියුණු කරන්නවත් ආහාර අනාරක්ෂිතභාවය අඩු කරන්නවත් නිශ්චිත ක්‍රියාමාර්ග මොනවත් පැහැදිලිව මේ යෝජනා වෙලා නැහැ. කෝපා කමිටුව ඉදිරියට මේ ළඟදීත් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව ආවා ඔවුන්ගේ විගණනය පිළිබඳ සාකච්ඡා කිරීමට. එහිදී ඉතාමත්ම පැහැදිලි වෙච්ච කරුණක් තමයි ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව කියන්නේ විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතභාවය කියන විෂයේදී විශාල කාර්යභාරයක් කරන්න පුළුවන් දෙපාර්තමේන්තුවක්. නමුත් මේ වෙනකොට ඒ කාර්යභාරයත් ඉතාමත්ම අපැහැදිලි තැනක තියෙන්නේ. ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ඔවුන්ගේ මැදිහත් වීමත් අතිශයින්ම දුර්වල බව පැහැදිලි වුණා. දැන් ආහාර සුරක්ෂිතතාවය කියන එක සහ ඒ ආහාර සුරක්ෂිතතාවය දුර්වල වීම තුළින් ඇතිවෙන ප්‍රශ්න පිළිබඳ අපි මේ රටේ කාලයක් තිස්සේ කතා කරමින් තියෙනවා. මේ ආර්ථික අර්බුදයක් කොවිඩ් වසංගතයක් පෙර සිටම ඇත්ත වශයෙන්ම රටේ මේ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම පිළිබඳ බරපතල ගැටලු කාලයක් තිස්සේ මන්ද පෝෂණය පිළිබඳ වාර්තා වෙමින් තිබ්බා. ආහාර අර්බුදය එන්නටත් කලින් ඉඳන්ම මෙම සංඛ්‍යාලේඛන මෙම තත්ත්වයන් වාර්තා වෙමින් තිබ්බා. උදාහරණයක් හැටියට මේ වෙනකොට ඇත්ත වශයෙන්ම අවදානම වැඩි වෙලා තියෙන මේ අවස්ථාවක WFP World Food Program එකේ දත්ත අනුව මේ ජනගහනයෙන් 132ක් ජනගහනයෙන් 132ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව හඳුන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ එතනින් ජනතාවගෙන් 5.3 මිලියන පුද්ගලයන් ආහාර වේල් හෝ ආහාරයට ගන්න ප්‍රමාණය අඩු කරලා තියෙනවා. එතනින් පුද්ගලින් 65,000ක් අධික ලෙස ආහාර අනාරක්ෂිතභාවය පෙළෙන බව ඔවුන් හඳුන්වා දෙනවා. that is severe food insecurity. 65,000 people are suffering from severe food insecurity in this country as we are debating right now. දැන් මේවට හේතු හැටියට ඔවුන් දක්වනවා ආහාර උද්ධමනය. අපි දන්නවා ආහාර උද්ධමනය ඉතාමත්ම ශීඝ්‍රයෙන් වැඩි වෙච්ච දෙයක්. නාගරික ආහාර උද්ධමනය ඔක්ටෝබර් වෙනකොට මේ අවුරුද්දේ ඔක්ටෝබර් වෙනකොට 85.6ක ඉහළ යෑමක් තිබිලා තියෙනවා. මේ ආණ්ඩුව ගත්ත තීරණ නිසා, ඒ ගත්ත වැරදි මෝඩ තීරණ නිසා කෘෂිකර්මය බිඳ වැටීමත් සමග තමයි මේ ආහාර අර්බුදය තවදුරටත් වර්ධනය වෙන්න පටන් ගන්නේ. ඒ එක්කම ආර්ථික අර්බුදයත් එක්ක පවුලේ ආදායම් කඩා වැටීමත් එක්ක දැන් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමේ හැකියාව මේ විශාල පවුල් ප්‍රමාණයකට අහිමි වෙමින් තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉදිරිපත් කරලා තියෙන තොරතුරු අනුව අද වෙනකොට පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීමට මාසෙකට 4 දෙනෙක්ගේ පවුලකට ලක්ෂයකුත් ලක්ෂ එකහමාරකුත් අතර වියදමක් යනවා. දැන් අපි දන්නවා
එවැනි ආදායමක් තියෙන පවුල් කීයෙන් කීයද මේ රටේ ඉන්න කියන එක අපිට හොඳ හිතා ගන්න පුළුවන්. ඒ හතර දෙනෙක් ඉන්න පවුලක ලක්ෂයක් ලක්ෂ එකහමාරක් ක ප්‍රමාණයට ප්‍රමාණයක් වියදම් වෙනවා කියන්නේ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම. මේ අයවැය ලේක තුල තමයි මේ ආණ්ඩුව යෝජනා කරන්නේ ලක්ෂයක ආදායමක් තියෙන පුද්ගලයන්ටත් බදු ඉදිරිපත් කර බදු ගෙවන්න වෙයි කියන එක තමයි අත වශයෙන්ම මේ අයවැය තුලින් යෝජනා වෙන්නේ. ඉතින් මේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණයින් පස්සේ මේ දැන් තියෙන තත්ත්වය තවත් බරපතල වෙනවා කියන එක නොඅනුමානයි. අත වශයෙන්ම මේ දීර්ඝකාලීන ප්‍රශ්නයත් එක්ක පසුබිම තුල තියෙන්නේ බඩගින්නට ආහාර වේලක් ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමට අවශ්‍ය වත්කමක් නැතිකමත් දැනුවත්කම පිළිබඳත් ප්‍රශ්නයක් තියෙනවා. පාසල් දරුවන්ට මෙතන අහගෙන ඉන්න පාසල් දරුවන්ට පාසල තුල උගන්වනවා පෝෂ්‍යදායී ආහාර වේලක තියෙන්න ඕන දේවල්. නමුත් ඒ තියෙන ඕන දේවල් ඔවුන්ගේ පවුල තුල ඔවුන්ගේ දෙමාපියන්ට ඔවුන්ට ලබා දිය හැකිද නැද්ද කියන එක විශාල ප්‍රශ්නයක්. අද වෙනකොට පෝෂ්‍යදායී ආහාර වේලකට අවශ්‍ය එළවලු ප්‍රෝටීන් පළතුරු වල මිල අධික යෑම නිසා බඩගින්නට කනවා මිසක් පෝෂණය ගැන හිතන්න කිසිසේත්ම හැකියාවක් බහුතරයකට බැරි වෙලා තියෙනවා. මන්ද පෝෂණය පිළිබඳ 2017 වාර්තාවක් අනුව 2017 වාර්තාවක් අනුව වයස අවුරුදු 5න් පෙළෙන දරුවන් සහ මව්වරුන් අතර මන්ද පෝෂණය පිළිබඳ ප්‍රශ්නයක් ලංකාවේ තුල වර්ධනය වෙමින් තිබ්බා. ඒ අතරත් තේ කර්මාන්තය වැඩිපුර තියෙන දිස්ත්‍රික්කවල ගරු ඇමතිතුමා මේ ප්‍රශ්නය වැඩිපුර තියෙනවා. විශේෂයෙන්ම ස්ටන්ටින් කියන එක ඔබ වෛද්‍යවරයෙක් නිසා ඔබ මේක හොඳටම දන්නවා. උසස බරත් අවශ්‍ය බර අවුරුදු 5 දරුවන් තුල නැති බව සහ ඒ ස්ටන්ටින් කියන දත්ත ඒ තේවතු තියෙන දිස්ත්‍රික්කවල වැඩිපුර තියෙන බව වාර්තා වෙමින් යනවා. දැන් මේ එම නිසා තේවතු ආශ්‍රිතව විශේෂ වැඩසටහන් අවශ්‍ය වෙන බව ඉතාමත්ම පැහැදිලි. මොකෝ මේ 2017 දත්ත අද වෙනකොට එතන මොන වගේ තත්ත්වයක් තියෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන් ඔවුන්ගේ විශේෂයෙන්ම මේ ප්‍රශ්නය පිළිබඳව. ඔවුන්ට තාම ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නේ හරියට විසඳිලා තියෙන නැති අවස්ථාවකත් ඔවුන් බෙහෙවින් පාවිච්චි කරන ආහාර ද්‍රව්‍යවල මිල අධික යාමත් තුළ විශාල විශේෂයෙන්ම මේ වතු ප්‍රදේශවල ජීවත් වන පවුල්වලට මේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා පොදුවේ අපි ගත්තාම රටේ කාලයක් තිස්සේ වර්ධනය වෙමින් තිබ්බ ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණදායී ආහාර වේලක් ලබා ගැනීමද තියෙන නොහැකියාව නිසා ඇති වෙලා තියෙන සෞඛ්‍ය ගැටලු අනිවාර්යයෙන්ම මේ ආර්ථික අර්බුදයත් එක්ක වර්ධනය වෙන බව නොඅනුමානයි. මෙය බලපාන්නේ ඇත්තටම අද හෙටට නෙවෙයි දීර්ඝකාලීනව අපේ දරුවන් වැඩිහිටියන් බවට පත්වෙනකොටත් ඔවුන්ගේ ඉගෙනීමේ හැකියාව ඔවුන්ගේ වර්ධනය මේ සියලු දේටම මේක බලපානවා. මේක ඇත්ත වශයෙන්ම ජෙනරේෂනල් ප්‍රශ්නයක් බවට පත්වෙනවා. ඒ නිසා මේකට විශේෂ අවධානයක් අනිවාර්යයෙන්ම දිය යුතුයි. ඉතින් මේ අයවැය තුළ අපි එවැනි යෝජනා කිසිවක් තව ඉදිරිපත් වෙලා නැති බව ඉතාමත්ම කනගාටු දායකයි. දැන් ඒ නිසා අපි අත වශයෙන්ම යෝජනා කරන්නේ මේ වෙනකොට පාසල් තෝරාගත්ත පාසල් ප්‍රමාණයකට පමණයි ආහාර වේලක් ලබා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒක කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව අපි මතක් කරන්න ඕනේ. මොකද ඒ තෝරාගත්ත පාසල් වලත් ප්‍රාථමික පාසලේ දරුවන්ට විතරයි ඒ ආහාර වේල ලැබෙන්නේ. නමුත් මේ අද මේ තියෙන තත්ත්වයක් තුළ අද මේ පැන නැගී තියෙන අර්බුදයක් තුළ අවශ්‍ය වෙලා තියෙන්නේ හිම තෝරාගත් පිරිසකට මේ ආහාර වේල ලබා දීම නෙවෙයි අත වශයෙන්ම පොදුවෙන් සියලු දෙනාටම මේ ආහාර වේල ලැබිය යුතුයි. ඒ වගේම අපිට අමතක වෙන සහ මගහැරෙන විශේෂිත කණ්ඩායම් රාශියක් ඉන්නවා. අසනීප වලින් පෙළෙන අයට වැඩිහිටි අයට
ආයතනගත ළමුන් ආයතනගත ළමුන් මේ රටේ රජයේ මුදල් ලැබෙන්නේ සොච්චම ඔවුන් බොහෝ දුරට ඔව් ආයතනවලට ආහාර සැපෙන්නේ ප්‍රජාවෙන් එක එක අයගෙන් දෙන ආධාර මත නමුත් මෙවැනි ආර්ථික අර්බුද තියෙන අවස්ථාවල ඒ ආධාර අඩු වෙනවා ඒ ආධාර නැති වෙන තරමට යනවා එතකොට විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල තියෙන එහෙම නැත්නම් නාගරික ප්‍රදේශවල ප්‍රසිද්ධ නොවන මෙවැනි ආයතන මෙවැනි නිවාසවල ළමුන්ට මොන වගේ තත්වයක් තියෙනවද කියන එක ගැන විශේෂ අවධානයක් දිය යුතුයි අවුරුදු පහෙන් අඩු දරුවන්ටත් ගැබිනි මව්වරුන්ටත් මෙතෙක් ලැබෙන ආධාර හරියට ලැබෙන්නේ නැති බව ඉතාමත්ම පැහැදිලි ඉතින් ඒ නිසා මොන වගේ විදියටද මේ මේ කණ්ඩායම් වලට ඒ විශේෂ අවශ්‍යතා තියෙන කණ්ඩායම් වලට අපේ තියෙන ප්‍රජා සෞඛ්‍ය සේවාවත් ශක්තිමත් කරමින් මොන වගේ මැදිහත් වීමක්ද කළ හැක්කේ කියන එක මේ අයවැය තුල අනිවාර්යයෙන්ම ප්‍රමුඛතාවයක් දිය යුතු මාතෘකාවක් නමුත් මේ අයවැය තුලින් අපි දන්නවා ඉතාමත්ම පැහැදිලිවම සිද්ධ වෙලා තියෙන්නේ අර අවුරුදු 74ක් තිස්සේ යෝජනා වෙච්ච ආර්ථික ප්‍රතිපත්තියම අතවශ්‍යම මේ ආර්ථික අර්බුදයට තුඩු දුන්නු ඒ ආර්ථික ප්‍රතිපත්තියම තවදුරටත් ක්‍රියාත්මක කිරීමක් ඇරෙන්න අද මේ මොහොතේ තියෙන ආර්ථික අර්බුදයටත් ඒ ආර්ථික අර්බුදය නිසා පීඩාවට පත් වෙලා තියෙන ජනතාවට මොන විදියෙ සහනයක් දෙනවද කියන එකට දීලා තියෙන අවධානම ඉතාමත්ම අඩුයි කිසිසේ අඩුයි කර්මන්තිතුමේ උත්තරින් තව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා හරි බොහොම ස්තුතියි මම ඉවර කරනවා ඉතාමත්ම අඩු අවධානයක් නෙවෙයි අවධානයක් දීලමත් නැහැ ඉතින් අයවැය තුල ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්න ඕනේ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම මිසක් ආණ්ඩුව තවදුරටත් බලේ ඉන්නේ කොහොමද කියන එක ගැන ප්‍රමුඛතාවය නෙවෙයි. නමුත් ඒක තමයි මේ වෙලාවේ සිද්ධ වෙමින් ඉන්නේ. ආහාර සුරක්ෂිතතාවය කියන එක මේ ජනතාවට අතිශයින්ම වැදගත් විශාල වශයෙන් බලපාන ප්‍රශ්නයක්. ඒක අද හෙට විතරක් නෙවෙයි අනාගතයට බලපාන ප්‍රශ්නයක් මන්දපෝෂණය කියන එක ආර්ථික අර්බුදයට කලිනුත් තිබ්බ ප්‍රශ්නය දැන් මේ වෙනකොට ඉතාමත්ම බරපතල ලෙස වර්ධනය වෙමින් තිබ්බේ මේවා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන වෘත්තිකවේදීන්ගෙන් පිළිගන්නවම ඇරෙන්න මේ ආණ්ඩුව ඒකට මැදිහත් වෙන විදිය අපිට නම් පේන්න නැහැ මේ ඇත්ත වශයෙන්ම අද වුණත් මේ අයවැය තුලින් ඇති වෙලා තියෙන පීඩනේ අපි දන්නවා වැඩියෙන්ම දරා ගන්න වෙලා තියෙන මේ රටේ ස්ත්‍රීන්ට ආහාර සුරක්ෂිතභාවය කියන එක එක ගැටෙන්න වෙලා තියෙන මේ රටේ මව්වරුන්ට විශේෂයෙන්ම දරුවෙක්ට හරියට පෝෂදායී ආහාර වේලක් දී ගන්න බැරි වීම ඒ බර ඒ දුක දරන්න වෙලා තියෙන මේ රටේ ස්ත්‍රීන්ට ඒ ස්ත්‍රීන් මේ පාර්ලිමේන්තුව හන්දියට ආවම ඔවුන්ගේ යෝජනා ටික ඉදිරිපත් කරන්න හන්දියෙන් මෙහාට එන්න දුන්නේ නැහැ. එච්චට බියගුළු ආණ්ඩුවක් මේක. කාන්තාවන් කීප දෙනෙක්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට මහජන නියෝජිතයන් ගාවට එන්න දෙන්න බැරි ආණ්ඩුවක් ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න හැකියාවක් නැති ආණ්ඩුවකට ජනතා ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් එක තමයි අපිට මුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නේ The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය